සිහි නුකුමරි චාමර ජයවීර නිර්මාණයක්. මගේ මල්ලිට සැලකුවේ විදිහටම තමයි ලෝර. එයා ජීවත් වෙලා ඉන්නකම් හරියට දුක් විඳලා ලෝරා ඉන්නා. ඒ ලකුණුන් ලෝරා මැඩම් මෙච්චර දරුණු. අනුන්ගේ දේවල් අයිති කරගන්න ගියම ඔහොම තමයි ශීලා. එයාට ආගමක් නැහැ. එයාගේ ආගම සල්ලි වෙන එක. මනුස්සකම ගෑවිලාවත් නැහැ. සෙනිත් පුතා ගැන මට හරි කනගාටුයි. මගේ මල්ලිගේ ගතිගුණමයි සෙනිත්ට තියෙන්නේ. අනේ මගේ මල්ලි අද හිටියා නම් ඔබ කවුරුද කුමාරියේ සිහින ගෙනෙන කුමාරියේ ඔබ කවුරුද කුමාරියේ සිහින ගෙනෙන කුමාරියේ පැටලි පැටලි දවටි දවටි මට මේ තරම් සිහින ගෙනෙන මට දැනගන්න පුළුවන්ද මිස්ටර් සෙනිත්ගේ රූම් නම්බර් එක? සර්ගේ රූම් නම්බර් එක නම් නම්බර් 10. ඒත් එයා මෙහෙ වෙලා නැහැ පොඩ්ඩක් වෙබ්සයිට් එකේ බලන්න. Thank you. සෙනිතයි කතා කරන්න ඇත්තේ. කතා කරන්නකෝ. මට මේ ජීවිතේ එපා වෙලා ඉරශ තියෙන්නේ. මේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ. මේ ලෝකෙ මට කවුරුත් ආදරය කරන්නේ නැහැ. ඒ සිනිත් ඔය හැම කියන්නේ මම ඔයාට ආදරේ. අපි යමු. එන්න අපි යමු. කොහෙද? අපි යමු ගෙදර. ගෙදර? ඔයාගේ ගෙදරද? ඔයාගේ ගෙදර. මට ගයක් නැටි රාෂා. මෙච්චර කාලයක් මං හිටියේ අනුන්ගේ ගෙදරක.
මෙච්චර කාලයක් මං ආදරය කරේ මට අයිති නැති අයට. මට මෙහෙම හොඳයි ටිරාෂ. මං දැන් නිදහස්. මට බනින්න කවුරුත් නෑ. සෙනිත් මේ අහන්න. ඔයාට පුළුවන්ද මං කියන දේ තේරුම් ගන්න? මම ඔයාට ආදරේ. කියන්න මට මං කොහොමද ඔයාව ලබා ගන්නේ? ඒක කියන්න තමයි මං ඉදා ඔයාව හොයාගෙන ආවේ. ඔයා මාව පිළිගත්තෙත් නෑ. ඔයාගේ මමී මාව පිළිගත්තෙත් නෑ. මගේ මමී මාව පිළිගත්තෙත් නෑ. මට සමාවෙන්න සෙනිත්. මට සමාවෙන්න. උෂානේට මතකද මෙතන? නෑ. කියන්න එපා. නම් මෙතන හොඳට මතකයි. අපි සෙල්ලංගේ වලදී මේ මෙන්න මෙතන තමයි. ඔයා තමයි තාත්තා. මම තමයි අම්මා. ඒක මාලෙන් නයි තමයි පුතා. ඒ දවස්වල ඔච්චර සතුටින් අපි හිටියද? දැන් ඒ සතුට කාටත් නෑ. අපි හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක්. මං එන්න වාගේදරේ. කවුද කතා කරන්නේ? හරි හරි මං හිටියට කමන්නේ නැහැ. ඔයා කතා කරන්න. මේ පිටිචිකන් වැඩ නැහැ. යනවා යන්න ගෙදර. මට ගිහින් ටී එකක් හදන්න. හලෝ. උෂාන්. මං හන්සි නෙවෙයි. ආන්‍ය. නෑ. ඔයා තමයි හන්සි. මෙන්න වැඩ. මං කොහොමද ඔයාගේ හන්සි වෙන්නේ? මං ආන්‍ය. ඔයා දන්නේ නැති වුණාට ඔයා තමයි හන්සි. ඔයා ආදරේ කරපු හන්සි. ඔව්. මං ආදරේ කරපු හන්සි. ඔයාව දාලා ගිය හන්සි. ඔව්. මාව දාලා ගිය හන්සි. නෑ උෂා. ඔයාට වැරදිලා. මට ආදරේ කරන කාවත් මං කවදාවත් දාලා යන්නේ නෑ. සත්‍යයි. උෂාන්. මට ආසයි ඔයාව දකින්න. මටත් එහෙමයි. මේත් බයයි. ඇයි? ඔයාගේ ඩැඩි දැනගත්තා? දැනගත්තද? අපි හොඳ යාළුවෝ. එච්චරයි. දුප්පත් කොල්ලෙකුට ඔයා වගේ යාළුවෙක් ඉන්න පුළුවන්. උෂාන්. දුප්පත් පෝසත්කම් අතර තියන්නේ සල්ලි අඩු වැඩියෙන් තියෙන එක විතරයි. අපි ඔක්කොම මිනිස්සු. මගේ යාළුවෙක් වෙන්න දුප්පත්කම් බාධාවක් නෙවෙයි. ඔයා වගේම ඔයාගේ අදහසුත් ලස්සනයි. මං වගේ හන්සිට වඩා ලස්සනයිද? ඔයා හන්සි වගේම ලස්සනයි. අද හොටෙල් එකට යනවද? ඔව්. බෑනා. අද බැරි වෙයි. හෙට එන්න. හ.
හරි. මම බලාගෙන ඉන්නවා. එනම් තියන්න උෂා. මට කෝල් කරන්න බය වෙන්න එපා. හරි. බයි. බයි යන්නේ. අමතක කරන්න. අපි යමු ගෙදර. මං කියන නිසා යමු. මං කොහෙද යන්නේ? මට බෑ ගෙදර යන්න. ඔයා දන්නවද අද වෙච්ච දේ? ඔයා තිවංකගේ අතේ ඔක ලියුම කියවලා ඔයාගේ මමිට හොඳට මසනීප වුණාලු. සෙනිතයට හාර්ට් ඇටැක් එකක් හැදිලා. දැන් මමිට මොකද? සෙනිත් තාමත් මමි හොස්පිටල් එකේ. ඔයාව බලන්න ඕනි කිකි අඬනවලු. මට ඔයාගේ ෆෝන් එකකින් කෝල් එකක් කරන් දෙන්න. ගේ ෆෝන් එකකින් කෝල් ගන්න එක හරිනේ. මම හොටෙල් එකකින් කෝල් එකක් අරන් එන්න. හලෝ. සෙනි. කොහෙද ළමයා ඉන්නේ? ඔයා දන්නාද ඔයා මම මේ හොස්පිටල් එකේ සීරියස් කියලා? ඔයා මමිත් එක්ක ඉන්න ඕන වෙලාවනේ මේක. ඔය පපුච්ච දේවල් අමතක කරලා දාලා ඔයා එන්න. මාත් දැන් හොස්පිටල් එකට යනවා. ඕකේ. සෙනිත් නේද නේද? ඔව්. එයාට ආරංචි වෙලා මමි හොස්පිටල් එකේ කියලා. ඒක කන්ෆර්ම් කරන්න හැදුවේ. එයා දැන් වතේද? ඇයි? වා කැමතිද? එහෙම දෙයක් නෙවෙයි ඩැඩි. මට තියත්තකටයක් කතා කරන්න ඕනේ. දුමයි එක දෙයක් කියන්න. එයා ආපුවම හිත දෙදෙන්න කිසිම දෙයක් කියන්න එපා. එහෙම නොකිය ඉන්න බැරි නම් කතා නොකර ඉන්න. තේරුණා? ඕකේ, let's go. හරියට කරදර වෙනව නේද ටිරාෂා? මං කැමති නෑ එහෙම වෙනවට. ඒක වැරද්දක් කියලා මං දකින්නේ නෑ සෙනිත්. කවුරු මොනවා කිව්වත් ඔය අමාරුවටනේ මං හින්දා සෙනිත්. මං ඔයාට උදව් කරන්න ඕනේ. මං ඔය කවදාවත් ඔයාට මං ඉදන් ප්‍රශ්නයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඔයා කැමති තීරණයක් ගන්න. මං දුක් නොවී ඉන්න. ඔය දැන් ගිහින් මම්මිය බලන්න. මේ කී නිතර වැඩ කරන්න. අපි හැමදාම හොඳ යාළුවෝ ගිහමු. මං කොහොමද ටිකාසෙත් අදාගන්නේ? සිනිත්ව කොහොමද තනිය මැරි කරන්නේ හිටි? ඔයා අන්නේට ආදරය කරා. ඔය දෙන මැරි කරන්න ප්‍රොමිස් වෙලා හිටියේ. ඉතින් ඇයි ඒ දේවල් ආයෙත් වෙනස් කරන්නේ? ප්ලීස් ටිරාෂා. අපි දැන් ওই කතාව නවත්තමු. මට කියන්න. මම හොස්පිටල් එකකින් ඩ්‍රොප් කරලා යන්නද නැත්නම් ඔයා මමිය බලන්නකන් ඉන්නද? එපා.
දක්වා යන ගමන් මම මගින් ඩ්‍රොප් කරන්න. නැත්තම් කවුරු හරි දකි. මම බහලා ට්‍රයි ෂෝ කරලා යන්න. හැමදාම රැට හොටෙල් එකට යනවද? මේක තමයි මගේ part time job එක. ඒ වුණාට අයියේ හැමදාම රැට නිදි මරලා ඔයා උදේට පාඩම් කරන්නේ කොහමද? මොනා කරන්නද නැන්නේ? දුප්පත් වෙලා ඉපදුනාම එහෙම තමයි. අලි. මං ඒත් බැලුවා කොහෙද මේ යන කොටහනක් කියලා. ඒ දැත්ත තමයි හිතුවා මේ ආන්නේවත් ඇවිල්ලාද කියලා. සමාවෙන්න මම්මි. මම නිසානේ මම්මිට මේ හැම දෙයක්ම උනේ. ඒ පුතා. හැම දෙයක්ම උනේ මගේ වැරද්දෙන්. මම සමාව දෙන්න පුතේ. මම්ම මිය දාලා අය කවදාවත් කොහෙවත් යන්නේ නැහැ. මම ළඟම ඉන්නවා. මම්මි හැම දෙයක්ම කරන්නේ. මට ඒක තේරෙනවා මමි. මමි දැන් ඔබ ගැන හිතන්න එපා. කොහෙද ගියේ? බලන්න. ඔය හරියට වෙනස් වෙලා. මම ඉතින් රෙස් කරන්නකෝ. අපි ඒක ගැන පස්සේ කතා කරමු. සනීප පුතා දැන් දා අම්මට නම් දැන් සනීප වෙයි. ඊට පස්සේ මේ වගේ මෝඩකම් කරන්න එපා. අම්මට ඉන්නේ ඔයා විතරයි. I'm sorry uncle. මම ආයි කවදාවත් මම යදාල කොහෙවත් යන්නේ නැහැ. පොඩක් කතා කරා. ආයිත් මව දාල යන්න එපා කිය. ඒ තරහෙන් කතා කරන්න.
අන්නේ තරහ ගන්නවා. මං කාටවත් අරදක් කළා නෑ. ආශාව හොයාගෙන යන එක මට කරන වැරැද්දක් නෙවෙයිද? මාව තේරුම් ගන්න බැරි නම් කරුණාකර මගෙන් ඈත් වෙලා ඉන්න. මම මේ උත්සාහ කරන්නේ තේකටම තමයි. ඉස්සරණ කිව්ව ගොඩාක් දේවල් කියන්න දැන් වල ශක්තිය තියෙනව නේද? මට ඒ ශක්තිය දුන්නේ ඔයා. මට මගේ පාඩු වෙන්න දෙන්න. මගෙන් ප්‍රශ්න අහන්න එපා. ඒ ප්‍රශ්න වලට දෙන්න උත්තර මං ගාව නැහැ.